පසුගිය දවස්වල අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පිනියක් වන තමිතා අබේරත්න නියුන් දරුවන් දෙදෙනෙක් බිහි කළා උතුම් අවපදවිය ලැබූ පුවතක් සමාජ මාධ්‍ය තුල ලැබුගින්නක් වගේ පැතිරිලා ගියා. ඉතින් මෑතකදී නැට ගැටුණු ඒ සිදුවීම ගැන ප්‍රවීණ රංගන ශිල්පිනී තමිතා අබේරත්න කියලා තිබුණා. ඇත්තටම මේ දවස්වල සමාජ මාධ්‍යවල කොහොමයක් මා පිළිබඳව පළ කරපු පුවතක් නිසා මට ආදරය කරන ගොඩක් දෙනා රැවටීමට ලක් වුණා. ඇත්තටම මේ පුවත සම්බන්ධයෙන් ප්‍රවීණ කලාකරුවන් ගොඩක් අය මට කතා කළා. කතා කළ සුබ ප්‍රාර්ථනා කළා. ඇත්තටම මේ හැමෝගේම ආදරේ රැවටීමට ලක් කිරීම ගැන මං නිහඬව හිටියොත් ඒ මං කරන්නේ මං ආදරය කරන අයට ලොකු අසාධාරණයක්. පහුගිය කාලේ පුරාවටම එක්තරා සමාජ මාධ්‍ය ජාලයක දමපු පුවතක් තවත් අය කොපි කරමින් විකෘති කරමින් බොහෝ YouTube නාලිකා ඔස්සේ ප්‍රචාරය කරන්න පටන් ගත්තා. ඒ මට දරුවන් ලැබුණා කියලා. ඇතමුන් ඒ ප්‍රචාරය කළේ මට දරුවන් ලැබෙන්න ඉන්නා වගේ කියමින්. ඒ සඳහා පාවිච්චි කළ තිබුණේ මගේ අයියාගේ දරුවෝ ලැබුණු වෙලාවේ මං ගත්ත ඡායාරූප වගේක්. ඒ අය ගොඩක් ලොකුවට මේ පුවත සමාජගත කිරීමක් කරලා තියෙනවා දකින්න ලැබුණා. හැබැයි ඉතින් මේ දේවල් කරන්නේ අපි නොදන්න අය නෙවෙයි, අපි හොඳට දන්න සමීපව ඇසුරු කරන අය. මේ වෙලාවේ අපි ඉඳලා වැඩක් කරන්න පටන් ගත්තා විතරයි. මේ වගේ පුවතක් සමාජ මාධ්‍යවල එකතු වුණාම ලොකුම බලාපොරොත්තු වෙන්නේ අපි මේ වෙලාවේ වැඩ කරන එක නතර කරන එක නම් බොහොම නරක චේතනාවක්. මොකද මේ අය එහෙම කරන්නේ අපි මේ දවස්වල කරන වැඩ කටයුතු නවතා දාන්න හිතාගෙන. සාමාන්‍යයෙන් ඔය වගේ කාරණාවක් සමාජගත කළාම නිර්මාණ කටයුතු වලට අපිට කතා කරන්නේ නැහනේ. ඇත්තටම මේ දවස්වල නාට්‍ය කීපයකම වැඩ කරනවා. මේ අසත්‍ය පුවත සමාජගත වීමත් එක්ක ශ්‍රේෂ්ඨ නිර්මාණ කටයුතු වලට අපිට කතා කරන එක අඩු වෙනවා. ඉතින් මේ දේවල් කරන අයගේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ මගේ ඉදිරි වැඩ කටයුතු නතර කරන්න. ගොඩක් සමාජ ජාලා මාධ්‍ය වල අය කිව්වේ අපි මේ විදිහේ වීඩියෝවක් කරලා තිබුණේ ඔයාලගේම සමීපතමින් අපිට දීපු තොරතුරු කියලා. හැබැයි ඉතින් ඒ වගේ දේවල් කරන අයට මම මේ වෙලාවේ කියන්න කැමති කිසිම දෙයකින් මං කඩාවැටෙන්නේ නැහැ කියලා. හැබැයි ඉතින් මේ වෙලාවේ මගේ හිතේ තියෙන ලොකුම දුකක් උනේ මට ආදරය කරපු අය මේ දේවල් එක්ක රැවටුණා කියන කාරණේ ගැන. ඒ දේවල් ආය නොවන තැනට ඉවරදි කළ යුතුව තියෙනවා. ඇත්තටම මට අම්ම කෙනෙක් වෙන්න ඕන. ඒ වෙනුවෙන් ගොඩක් ආශාවෙන් මග බලන් ඉන්න අපි මේ කතාවල ගැබ් වෙලා තියෙන සත්‍ය කතාව ඒකයි. ලැබීම නොලැබීම කියන කාරණා දෙක කොයි ආකාරයෙන් මාවත ළඟා වුණත් මම ඒ දෙකම බාර ගන්න සූදානම්. ඒ දේවල් දරා ගන්න මට හැකියාව තියෙනවා. ඒ මගේ ආගම දහම නිසා. ඒ නිසා ඒ අනුව මට ලැබූ දේවල් ගැන සතුටු වෙන්නත් නොලැබුණු දේවල් ගැන මැදිහත් සිතින් යුතුව දරා ගන්නත් මට හැකියාව තියෙනවා. ඇත්තටම මේ වෙලාවේ සමාජ මාධ්‍ය වලින් මම එක දෙයක් ඉල්ලන්න කැමතියි. ඒ තමයි ඉපදෙන මැරෙන එක, ලෙඩ වෙන එක, මවක් වෙන එක, පියෙක් වෙන එක විහිළුවක් නෙමෙයි. ඒ පහුගිය කාලේ පුරාවටම කලාකරුවන් ලෙඩ වුණු සැනින් සමාජ මාධ්‍ය කලේ ඒ අයව මරා දාපු එක. ඒ අයට පාංශකූලයේ පවා දුන්නා. ඒත් අදටත් ඒ අය තවමත් ජීවත් වෙනවා. ඉතින් මේ වගේ පුවතක් පළ කරන්න කලින් ඇත්ත මොකද්ද කියලා හොයලා බලන්න. තමන්ගේ රේටින්ග්ස් වැඩි කරගන්න හිතාගෙන මේ තරම් පහත් දේවල් කරන්න පුළුවන්ද? ඇයි එහෙම කරන්නේ? මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? තව කෙනෙක්ගේ හැඟීම් විකුණලා ඒ විදිහට හම්බ කරන්න සල්ලි යොදා ගන්න එපා. ඒ නිසා නැවත වතාවක් මේ වගේ පුවතක් පළ කරන්න කලින් ඉන්න අදාළ පුද්ගලයාට කතරම් අගතියක් වෙනවද කියන කාරණේ ගැන හිතලා බලනවා නම් ඒක බොහොම හොඳ දෙයක් වෙයි කියලායි අපිටත් කියන්න තියෙන්නේ. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. बेल बटन एक्टिव करो अपने चैनल एक दून नवतम वीडियो गेन ओबट एसएनएन दाने के नी में है क्या वाला बेनो